ඔබට මතකද එදා සුදුහාමිනී සහ වීරසේකර මුහුණ දුන්නේ ජීවිතේ එතෙක් අත්විඳ නොතිබුණු අත්දැකීමකට බව? තම අසල්වැසි පෙරේරා මහතාගේ දියණියගේ විවාහ මගුල් දිනේ මනාල යුවල පිටවී යන්නට දොරට වඩින සුබ මොහොතේම සුනිමල් සහ ඔහුගේ බිරිඳ මොරින් අතර ඇති වුණු ආරවුල නිම වුණේ. මොරින් සුනිමල්ගෙන් පහර කෑමනුත්, ගෙදර බඩුමුට්ටු සුනිමල් විසින් සුණු විසුණු කිරීමෙනුත් අනතුරුවයි. අසල මගුල් ගෙදර සිටි අමුත්තන් සහ හිතවතුන් මේ කලබලය දැකීම නිසා වීරසේකරට සහ සුදුහාමිනේට ඇති වුණේ බලවත් ලැජ්ජාවක් සහ දැඩි කම්පනයකි. මනමාල ජෝඩුව සහ හිතවතුන් පිටත් වෙන තෙක් මූණ සංගවාගෙන සිටි ඔවුන් දෙදෙනා මගුල් ගෙදර යන්නට සැරසී සිටි ඇඳුමින්ම නිවසින් දොට්ට බැස්සේ නිශ්චිත අරමුණකින් තොරවය. බලදේව අන්න ඔයාගේ අම්මයි තාත්තයි එන. එන්න තාති. අමෙන් මට ගේ හොයාගන්න බැරි වුණානේ. මේ එදා මම මේ රජිනිත් එක්ක ආවේ මේ ගේ ඇතර නෙමෙයි. ඒ ගේම තමයි. අපි පොඩ්ඩක් ඉඩ ගන්න හැදුවා. හදාගත්තා. ඒක තමයි මට අඳුරගන්න බැරි වුණානේ. වරදක් නෑ තාම නේද? මේ සුයිමානි අම්මල මේ ජයට මැදගෙන කොහෙ යනවද? එහෙම තමයි. සුදුහාමිනේ නම් ඉතින් මේ පැත්තේ ඇවිල්ලා ගියානේ. මට එන්න කරුණානේ. එයා ආවේ ලොකු උටා බල්ලම යන්න කියලා. පරිච්චර ගැද්ද තාත්තා අපි. එන්න ඉඳගන්න. මේ රංජිනීල හැම ගැන මොනවද ආරංචි? රංජිනීල ඉතින් තාම ජපෑන් වල. ඒගොල්ලන්ට හොඳයි. හරි වාසි. ළඟ තියෙනවයි කියලා තියෙනවද? ඉතින් ගිය හදිස්සියටම ඉතින් ආපහු අද්දික වණවනේ ඉන්න වැහනේ පුතේ. ඉහි ඉතින් ටික කලක් ඉඳලා මොන මොන හරි හරි අඹ කරගෙන මිනිස් වෙල පයෙන්න. මහේෂ් හොඳ මොළකාරයෙක්. රිල්ස්ටිකෙන් තමයි මේ කාලෙකින් ආරංචියක් නැත්තේ. මුදල් හදල්ලතින් අඩුපාඩුකම් තියෙනවද කියලා දන්නෙත් නැහැ. ගිය සැරේ ආපු වෙලාවේ තමයි අපි දැනගත්තේ මේ එහෙ ටිකක් ඒගොල්ලෝ කරදරෙන් ජීවත් වෙනවා. නදුවා. අපිට ඉතින් දිවස් තියෙනවා ඒගොල්ලෝ එහෙ කොහොම ජීවත් වෙනවද කියලා බලන්න. සූරත් ඉස්සරහ ගියාවේ නැද්ද ලොකු පුතේ? ගිය සුවනේ ඇවිත් යන්න ගියා. අනේ මන්ද විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ ගෙදරට දෙසලකට වඩා ආවේ නැහැ. අනේ දුප්පත. හරියට කණ්ඩා දින්ද ඉඳ හිටින්න තැනක්වත් තියෙනවද දන්නේ? පොඩ්ඩ උංග දුක් විඳිනවා මේ. උට සල්ලි වලිනුත් ඉතින් අඩුපාඩු ගන්න තියෙනවා. ඉතින් ඒ දරුව අපිට කියන්නේ නැහනේ. දුක් විඳින තරමට තමයි සැප. ඔයිති හොඳටම ලොක්කෝ. ඔය තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ උඹ දුක් විඳලා. අනේ මන්ද දරුව හැමෝ අපෙන් වෙන් වෙලා යනවා. රින්ස්ලි එංගලන්තට ගියා. රංජිනි ජපානෙ ගියා. සූරතිස්ස විශ්වවිද්‍යාලෙ. ලොකු පුතත් අපෙන් වෙන් වෙලා ගියා. එන්දෙන්ද අපි දෙන්න තනි වෙනවා. ඇයි සුනිමල් ගෙදර ඉන්නව නේද? මල් නම් ඉතින් ගෙදර ඉන්නවා තමයි. මේ මොකක් මේ?
ස්වාමී අඬන්නේ කොහෙන් අල්ලලා මියාවුත් දකින්න. අංගේ! අංගේ! අපේ වරතාවද? නුකේ ගලියනවා කියලා ගියා. ආ. ආ එනවා මන්නේ මාළු කුලියා. අරන් උයාපන්. ඉඳා. සර්. මේ සර්. මේ තමයි සුමල්ලේ අයියා. ආ මේ අපි අම්මයි තාත්තයි. සර් මම දැක ගමන් සස්පෙක්ට් කරුවා. මේ කොච්චර සතුටද සර් ආපේ. මේ මීට කලින් ඉතින් සලකන්න මීට කලින් අපිට හම්බෙලා නැහනේ. මේ නැගේ. අපි අපේ සර්ගේ පෙරස්ලට හොඳට සලකන්න ඕනේ නේද? කොහ තාම දෙයක්වත් දීලා නැහනේ බා. මේ හදනවා. ආ. බ සර්. එතකම් බොමු සිගරට් එක. මොකද බා මෙහෙමද සලකන්නේ කො කන්න මුකුත් නැහැ ඉතින් අපිත් අපිටත් එක නෝන් දෙ සි 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 නෑ තමයි නෑ අපි මේ මගුල් ගෙදර කිලි යන ගම හේව්ව අපි දන්නේ නැහැ සර් මේ හදනම් කෑම ටිකක් කාලා මෙන්න උන නැංගි මේ ඔක දීපන් අපි අපි සර්ගේ පේරන්ට්ලට හොඳට සලකන්න ඕන හරිද මේ සර් හදනම් කෑම ටිකක් කාලා මෙන්න උන මට මොකද මේ අපේ නංගි වේපු කෑමනි ඇයි මොකද රස නැද්ද ඔච්චර රසද එයාගේ කෑම මගේ පඩ හොදටම පිරිලා මම සාමාන්‍යයෙන් රැට ලයිට් ඩයට් එක ගන්න මොනවද සර් බලන්නකෝ මේ බීලත් නෑ කාලත් නෑ බලන්නකෝ සර් නැලුකෝ අයියේ තාත්තලා කියන්නේ නැත්ත කිටි හැටියට එදෙන්න කෑවද හරි සර් කිනුවනම් මං සර්ගේ වර්ඩ් එකට රෙස්පොන්ඩ් කරනවා සර් මේ අරි මේ ඉන්නකු කියන්නේ මේ ඉන්නකු සර් මේ ඉන්නේ සර්ගේ රත්තරන් පුතේ අපේ රත්තරන් කනක් අපි වෙන කාටවත් නෙමෙයි මේ සර්ට කරු කරනවා මේ සර් එන්න කලින් මෙතන තිබුණේ අපේ කී හරක් මඩුවක් දැන් මේක අපිට රජ මාලිගාවක් King Palace for the sir, what was for the sir himself. Hey, come on. Abhi mahatte ke rastar andaagi. Wow! Me na? Oh, are you out? Ah, wow. Me na ti anda nuke guttam ghindi na gain. Mukaddabam balagan inni gina avanang aragana varen kumihata. බත්කාල පැයකට පස්සේද වටලප්පන් කන්නේ නැද සර්? ඔය අන්දි තරගම වරන් එන ගම. හරි ලෑස්ති. එක්කම්. කෝල් බැලද්ද නැහැ. මේ හොඳයි මේ හොඳයි. අන්න ඔය මලක ටැක්සි. ආයි. එතින් වලේ. අපි සර්ගේ අම්මයි තාත්තයි පරිස්සමෙන් ගිල බස්සන්න ඕන නේද? බර ගිනව අරි අරි ලොකෝ අයියා මේ තියෙන වැඩු බ
කියලා අපේ ගෙදරට එන්නේ නැද්ද දුවේ? පුතේ පොඩ්ඩක් ආවොත් නෑ. ලොකු පුතේ අද මොරිනුවේ සුනිමල් හොඳටම රණ්ඩු වුණා. සුනිමල් මොරින්ට හොඳටම ගැහුවා. අපිටත් බැන්න. අපි මොනවා කරලාද මන් දන්නේ අපිට බැන්නේ. අපේ ගෙදර මෙහෙම නින්දාවක් කිසිම දවසක් වෙලා නැහැ. ලොකු පුතේ තාත්තා දැන් උඹලත් එක තරහ නැහැ ලොකු පුතේ. උඹල දෙන්න ආපහු ගෙදර වරෙල්ලා. මම යන්න ලොකු මේක තියන්නම්. කාගෙද ටැක්සිය? අපේ විමලගේ. අපේ යාළුවෙක් තමයි. නැගින්. කිසි බල් දෙන්නේ නෝ කචල් නෝ. මේ අපේ සර්ගේ අම්මයි තාත්තා ඇවිල්ලා. රාජයේ අම්මයි තාත්තා සමයෙන් ඩ්‍රෝනේ වෙලාවට සීන් එකට ඉන්ටර්වෙන් නම්බුනේ. ඔය මාතර සල්කෝල ඒ ඔක්කොම හරි. ඒ ඔක්කොම නියමට ඇති. හරිනම් හරි එච්චරයි. ඔව් මේ අපේ තාත්තා. මෙන් පිසු ගෙල් නැතු ඉන්න නර්ද හොඳනේ සර්ට. හරි 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 සර් යන්න සිරින් මෙන්න සර්ට මයි ගානේ පොඩි ඉස්ට එක. තැන්කූ මිස්ටර් ලොකුතුවකු තැන්කූ. ඒ මේ අපේ ගෙවල් පැත්තේ ඇවිල්ල යන්නකෝ කාලන්න බීල යන්නව ටික. ඕ අපේ 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 දෙපාර්ශ්වේ ඥාතියෝ ඥාතියෝ බලන්න දෙනවා අපේ. සරේ නර්නි එන අම්මල කිල්ලන්න. ඔව් පුතේ ඉල්ලන්න. විමලේ එන නර්නි හරියලකෝ එන අපි ගියා. රයිට් නුගේකට බුකිගටලා හිට රිසල්ට් එකේන ලාට එන්න හම්බුන්නේ මට සලකන්න හම්බුන්නේ අම්මප ඩබලක් වැඩ කළා තිබුණා මං තව කාර්යයක් කරනවා පස්සේ. හරි හරි දැන් ඉතින් හරිනේවා. මේ වගේ වෙලාවක අපි තනින්
වේලාවට මේ දොට්ට බහැල ගියා මිසක්ක මේ යන්න හිතලා ගිය ගමනක් නෙවෙයි නේද ස්වාමීනි? නිකමටවත් මිස්ටර් පෙරලාගෙන් අහන්න විදියකුත් නැහැ නේ අපිට මකුළු ගෙදර යන්න පෙරලා. ඒක නේද අපි මොනවද කරන්නේ? අනේ මන් දන්නේ. මෙහෙම දෙයක් වෙලා පොලිසියට යන්න සිද්ධ වෙලා මේ ගිල්බර්ට් මලිකේ ආරංචියෝ පස්සලේ යාවි. මිනිහා මයිට ගැන මේ පිටක් දෙවිල. මිස්ටර් වීරසේකර පොඩ්ඩක් මෙහාට එනවද? අන්න මේ මිස්ටර් පෙරලා කතා කරන. ඔන්න ජන්දාලයක් වෙලාද මන්ද? අල්ලපු ඇටේ ඉඳලත් බැරි වුණා නේ දූගේ මගුල් ගෙදෙට්ට එන්න අපිට ඉතින්. ඒකට කාරියක් නෑ මිස්ටර් වීරසේකර. සිද්ධ වෙච්ච හැම දෙයක්ම මම හොඳ හැටි දන්නවා. මම මේ කල්පනා කර කර හිටියේ මිස්ටර් වීරසේකරට කොහොමද උදව් වෙන්නේ කියලා. ලැජ්ජාව නේ මිස්ටර් පෙරරුණි. මිස්ටර් පෙරරයි මගුල් ගෙදෙට්ට ආපු සේරම දැක්කනේ මේ සුනිමල් නටපු නෙයියාට ගම්. හරිම නින්දා වුණා. ඌව කොහොම තමයි. කොහොම හරි හිත හදාගන්න බලන්න. ආ සුනිමල් මේ යතුරු අපේ ගෙදරට දීලා ගිහින් තියෙනවා. සුනිමල්? යතුරු එඳුනා. එතකොට මොරි මිස්ටර් වීරසේකරලා ගියේ හැටියෙන් වගේ එදෙන්න ගිහින් තියෙන්නේ. අර දොරේ විනිච්ච වීදුරුවටත් මම කොලයක් අලවලා දැම්මා. ගෙදර කවුරුවත්ම නැහනේ. අනේ තැන්කියු මිස්ටර් පෙරරා. අපි මේ බයේ හිටිය මොන නස්පත්තිය කරගෙනද මේ දෙන්න කියලා. ඉතිති මේ ළමයි දෙන්න කොහෙ ගිහිල්ලා? අලි මදිවට ආරක් කිව්වා වගේ දැන් ඒ ප්‍රශ්නේ මදිවට තව ප්‍රශ්නයක්. අනේ මන් දන්නේ. මේ මොනවා හරි උමනාක් තියුණොත් කතා කරන්න මිස්ටර් වීරසේකර්. රයිට්. තැන්කියු වෙරි මච් මිස්ටර් පෙරරා. කොල්ලා කියන්නේ. අන්තිම මම හිතන්නේ කෙල්ල සෞඛ්‍යය
පහුගිය දේවල් අමතක කරලා දැන් තියෙන්නේ අනාගතය ගැන හිතන්න. ඉතින් ඒකට හොඳ සීකල්පනාවකුයි බුද්ධියකුයි තියෙනවා. මම නම් හිතන්නේ සුනිමල්ට බුද්ධියක් තියෙන මිනිහෙක් කියලා. ගෑණිය දැනගන්න ඕනේ මිනිහා හදාගන්න. මොරින්ට විනෝද මිසක එක මිනිහෙක් එක පෞල් කාල ජීවත් වෙන්න උවමනාවක් නැතුව ඇති. සුනිමල් පුරුදු වෙලා තියෙන්නේ බොහොම සැහැල්ලුවෙන් සර්වපිත්ත ලෝකෙක ජීවත් වෙන. ඉතින් ඒ වගේ කෙනෙකුට හැමතිස්සෙම අහුවෙන්නේ ඒ වගේම සර්වපිත්ත ලෝකෙක ජීවත් වෙන කෙනෙක්. ඉතින් මොරින් මේ ලංචින වුණා නම් සුනිමල්ට හම්බ වෙන්නේ ඒ වගේම සිංහල කෙනෙක්. ඔය සර්වපිත්ත ලෝකෙට සිංහලයි ලංචියි කියලා වෙනසක් නැහැ. සුන්කර දාලා අනික සුනිමල් කරලා තියෙන මහලුකු කෙරුවාවත්ද ගෑණියෙකුට ගහන එක? ඔය හැම දෙයකින්ම වෙන්නේ අන්තිමේදී අර අසරණ අම්මයි තාත්තයි තනි වෙන එක විතරයි. එච්චරයි. දෙමව්පියෝ තමන්ගේ යුතුකම් හරියට ඉෂ්ට නොකළාම ඔය වගේ දේවල් වෙනවා. ඉතින් මෙතන දෙමව්පියන්ගේ යුතුකම් වල ප්‍රශ්නයක් මතුන්නේ නැහනේ. ඇයි නැත්තේ? ඔයාගේ අම්මටයි තාත්තටයි ලොකු පුතාව මතක් වුණේ සුනිමල් මොරින්ට ගහලා ගෙදර ගෝරියත් උනාට පස්සේ. ඒගොල්ලන්ගේ නම්බුවට අවමාන උනාට පස්සේ. ඒගොල්ලන්ගේ නම්බුව නැතුණාට පස්සේ නෙමෙයිද මේ මුඩුක්කුවට හරි එන්න මතක් වුණේ? අනිත් එක ඔයාමනේ කිව්වේ. ඔයා මාව කසාද බඳින්න හදනකොට ඒගොල්ලෝ ලයිබ්‍රරියක දෙන්න හැදුවයි කියලා. පොලිසියෙම යනදුවයි කියලා. ඔය පරණ දේවල් ආරවුසන එකේ තේරුමක් නැහැ සුවිමාලි. අපි ඔය දිහා බලන්න ඕන අපේ හැඟීම් වලින් නෙමෙයි බුද්ධියෙන්. මට තේරෙන්නේ නැහැ ඕගොල්ලන්ගේ ඔය පවුලේ ප්‍රශ්න. අපි ඉති මුඩුක් වල ඉපදුනායිනේ. පොඩි පොතේ උඹ දැක්ක කල්? ආ නේ, මේ ඉලන්දාරිය වෙනස් වෙච්ච තරම් මේ මාස දෙක තුන. ඊට කලු වෙලා. මම ලොකු පුතා එක්කත් කතා කරලා හිටිය උඹ ගැන. ඔබට හරියට කෑමක් ඉදමක් ඉදමක් තියෙනවද පුතේ? එහෙම සුදුහමනේ. මොනවාරි කැමිට කියලා ඇස්තු කරනවා. මේව ගන්න පුළුවන් මේ උඹ දවසකින් ඇවිල්ලා. හ්ම්. ඉතින් කමන්නෑ තාත්තේ, මේ කොහොමත් අපි ප්‍රධාන ආහාරයනේ. ඉතින් අම්මත් එන්නකො මේකේම කන්න. අනේ අපිට කොහොම කන්න බැරිද? මේ අද පාන් කන්නේ මගේ වුණාට. මං කිව්වා සුදුහාමිනේට මට මේ පානුයි සම්බුලි උගන්න තේ කියලා. ඒ වුණාට මං කැමති නෑ ඔබට මෙහෙම කන්න දෙන්න. කාලෙකට පස්සේ ඇවිල්ලා නිකන් මට මහා මොකද්ද වගේ. රේද රංජිල්ලගේ ලියමනක් තිබුණානේ. මොනවද කියලා තියෙන්නේ? ඒගොල්ලන්ට දැන් හොඳයි. ඔබව මතක් කරලා තිබුණා. අපරාධ කියන්න බෑ. මහේෂ් හරි හපන්ට. ඔය ජපෑන් ගියේ කෙනෙකුට වරදින්නේ නෑ. ෆස්ට් සෙකන්ඩ් වෝල් වෝර් එක කාලේදී
අපම් බටයෝ පිටේ බෝම්බ මැදගන්නේ නැව්වට පලති. තාව පොට්ටෙන් ති ලෝකෙ මල්ලනවා. රින්ස්ලිටත් ජැපෑන්ුවට කියනම් මෙලාහකටත් මිනිහෙක් වෙලා. කොහම මේ සුනිවදයිය වැල්ට ගිහිල්ල. ඔය ගියේ අනේ වන්ද පුතේ මේක දැන් යුද්ධ පිටියක් වගේ. මට අයියා සේන විස්තරේ කිව්වා. මම ඉස්කෝලේ ගිහිල්ලා අයියා අයක්කාවයි හම්බුණා. මෙන්න පුතේ තේක. මම මූණකට හොදගෙන එන්නම් අම්මේ. තේක වහලා තියන්නකො. බා දෙයන් නැහනේ. අද යන්න ඕනේ තාත්තේ. රැවෙන්න ඉස්සලා බොඩි මිට යන්න එපා. දක්ෂය කවදාහරි ලොකු පුතාට තියෙනිය පර්මනන්ට් සෙක්ටරි කෙනෙක් වෙලා තමයි ඉතින් මිනිහා පස්ස බලන්නේ නේද අනේ ළමයට හරි හමන් විදියට කැම් වේලක් දී ගන්න බැරි වුණානේ ඇස් දුහම් සුරුතිස සල්ලි එහෙම ඉල්ලයිද සල්ලි හැබැයි සුනිමල් මේ මාසේ සල්ලි දුන්න නම් කිසිම ප්‍රශ්නයක් නැහැනේ. ඇසු ගාමිනි. සුරතිස්ස ලොකු පුතාලා ගෙදර ගිය කතාවක් කිව්වා නේද? මං හිතන්නේ ලොකු පුතා සල්ලි දෙන්නේ නැති. එහෙම බෑනේ රජලේ තාත්තේ. ලොකු පුතා දුන්නත් නැසත් අපි දෙන්න එපා කීයක් හරි පුතාට. ඒකත් හැබැයි. ච ච ච ච ච දැන් මොකද කරන්නේ? සුදු හමිනේ ගාව එහෙම අරන් තියපු සල්ලි එහෙම නැද්ද? ඒවත් කොහොමද ඉතුරු වෙන්නේ? සොනිමාල් නොදුන්න හිඟ පාවුඩර් පිරුමා ගත්තේ ඒවෙන්. හරි වැඩි. ආ උනේ. ළමයා හිස්සතේ යවන එක. ඈ සුදු හමිනේ. මම මිස්ටර් පෙරරගෙන් අහලා බලන්නද? අසලච්චාවයි නයිලනක නේද ඒ වුණත් මොනව කරන්නේ මොනවත් කරු එදා අම්මා සහ තාත්තා දැකීමෙන් මට ඇති උනේ විඳ ගන්නට බැරි තරම් දුකක් මං යනකොට අම්මයි තාත්තයි සම්බෝල එක පාන් කමින් සිටියා ආශාව නිසා පාන් සහ සම්බෝල කන බවයි තාත්තා කිව්වේ. ඒත් මට තේරුම් ගියා ගෙදර මුදල් නැතිකමට මේ දෙන්න ඒ විදිහට දවස පිරිමහ ගන්නා බව. ඒත් මම එන්න හදනකොට කොහෙන්දෝ හොයාගෙන ඇවිත් තාත්තා මට රුපියල් 50ක් දුන්නා. ලොකු අයියේ. අම්මයි තාත්තයි ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා ලොකු අයියා සහ අක්කා ගෙදර එවි කියා. ලොකු අයියා තාම ගෙදර පැත්තේ ගියේ නැද්ද? සුනිමල් අයියා සහ මොරින් අතර නිතර ඇතිවන අඩදඹර නිසා දෙමාපියන් ගැන සොයා බලන්නවත් සලකන්නවත් ඒ දෙන්නාට අවකාශයක් නැහැ. ඒ දෙදෙනාට ලොකු අයියා අවවාද කළොත් අහවි කියන එකයි අම්මාගේ අදහස. අයියා ගැන තාත්තා තුළ කිසිම අහිතක් නැති බවත් ලොකු විශ්වාසයක් සහ ආදරයක් දැන් ගොඩනැගී ඇති බවත් මට පෙනී ගියා. ලේලිව හොඳට හිතට අල්ලලා වගේ මම හදපු කෑම රස ඇත පොඩ්ඩට දැන් හොඳට කාරණා තේරෙනවා ඉස්සර මම පොඩ්ඩට අවවාද උපදේශ කියලා දෙනවා දැන් ඌ මට අවවාද උපදේශ ලියලා එවන අයියගේ මම මල්ලිනේ
අඩියක් කොල්ලන්න ටැක්සිය රැවරුනේ මමයි හැරගෙන යන්නේ යා අයිගේ අයින දැනගෙන ආයි මම මේ ගෙදර පස්පා ගන්න මම යනකම පොලිසියට ගිහලා යන්නේ දැන් කසාද බඳලා අවුරුදු 40ක් වෙලා බොනදකින් කියලා කියාගෙන තියෙනවා. අනේ. දැන් හැදෙන ළමයිට අනක් ගුණක් තියෙනවා. ඈ ළමයෝ. මොකද ಅದು උනේ? ඇයි ළමයා යන්න ගියේ? බම්බුව තමයි. එමිනියව හොණයි කියලා අන්ලාල්ල මැරෙන්න අද වුණින්ද මං උඹ එමිනියලා ගිහින් බැස්සුවා. You are now married to that rogue. It's true. I am your father. But you are married to that idiot Sunimal. You have to live with him. උඹට හිතිච්ච වෙලාවට ඕනේ කියලා හිතන වෙලාවට එමිනිය ළඟට යන්නයි උඹට හිතිච්ච වෙලාවට ඕනේ කියලා හිතනවාට අපි ළඟට එන්න. දෙකක් කරන්න මං ඉද දෙන්නේ නැහැ. ඒ නැතිව මොකට මාත් එක කරන්න නම් වෙන්නේ නැහැ. ඔබ මොකද කරන්නේ? ඔබ සැරයක් අපිට අකී කරුවෙලා අපි එකයි කියලා ඌ ළඟට ගිහිල්ලා උඹ අපිට අවනම්බු කරා. දැන් ඔබ ඌ එකයි කියලා අපි ළඟට එනවා ආයෙත් අවනම්බු කරන්න හදන්නේ. I am not going to tolerate all this nonsense. අනේ දෙලි. මට සිනමල් ගන්න. You are not a child. You are a married woman. You are the one who spoiled these children. You are also responsible for these things. You allowed them to do as they want. Now we can't control them. Rate, Ganila, Minisula, Ekeka, Ekeka, Katandra, no name. Mama Yantiba. Sit down.
හරිම ලස්සනයි තම සිරි කෙරුවාවනේ. ඇයි අංකල්? තමසරි හිතුණු හිතුණු වෙලාවට අරගෙන යන්නයි, හිතුණු හිතුණු වෙලාවට ගහන්නයි, හිතිච්ච වෙලාවට ගහලා දොට්ට දාන්නයි, ආයි ආපහු මේකෙනත් දාන්නයි. මං දරුව හදලා නෑ සුනිමා. නෑ අංකල්, මොරින් බබා මං දන්නවා තමසේ මොකද්ද කියන්න හදන කියලා. තමසේ කියයි මොරින් කටකාරයි, මොරින් දඟකාරයි, මොරින් හිතුවක්කාරයි කියලා. දැන් ඒව කතා කරන්න වෙලාව නෙවෙයි සුනිමා. මොරින් තමසේ ගෑණි. She is your wife now. මං කැමති නෑ මොරින් අපේ ගෙදර තියාගන්න. අපිට තියෙන නම්බුවක් කියලා. අපි දන්නවද? අපිත් හොඳ නම්බුකාර මිනිස්සු. මමත් ආවේ මොරින් එක්කයි යන්න. මාත් කැමති නැහැ මොරින් මෙහි ඉන්නවට. දල්සි?